කුසල් සිද්ධ කරද්දී මහා සාවද්ද අල්ප සාවද්ද කියලා බෙදීමක් තිබෙනවා. ධර්මයේ විස්තර කරලා තිබෙනවා. අපි උදාහරණයක් විදිහට ප්‍රාණඝාතය කියන අකුසල කර්මය සැලකුවොත් මේ ප්‍රාණඝාතය දැන් තිරිසන් සත්තුන් අතර ප්‍රාණඝාතය සිද්ධ කරද්දී කෙනෙක් මදුරුවෙක් මැස්සෙක් කුඹියෙක් වගේ සතෙක් මරනවට වඩා මේ ගවයෙක් නැත්තම් එළුවෙක් ඌරෙක් වගේ තිරිසන් සතෙක් මරද්දී ප්‍රයෝග මහන්තතාවයේ හින්දා ප්‍රයෝගවල මහත් බව හින්දා ඒ අර පොඩි සත්වයා මරනවට වඩා අර ශරීරයෙන් විශාල සත්වෙක් මරද්දී මහා සාවද්දය කියලා තියෙනවා සාපේක්ෂව. ඊට පස්සේ මෙන්න මේ කියන තිරිසන් සතුන්ට වඩා මිනිස්සෙක් මරණයට පත් කරද්දී ඒ මිනිස්යාගේ තියෙන ಗುಣ මහත්වේ වැඩි හින්දා තිරිසන් සතෙකුට වඩා ඒ තිරිසන් සතා මරණයට වඩා මිනිස්සෙක් මරණයට පත් කිරීම මහා සාවද්දයයි විපාක පැත්තෙන් ගත්තොත් එමේ ඒක බලවත් විපාක බලවත් වෙනවා. ඉතින් බලනකොට මිනිසෙන් අතර කෙනෙක් මිනිස්යෝ මරද්දී කෙනෙක් දුසිල්වත් මිනිසෙක් මරනවා කිසිම ಗುಣධර්මයක් නැති බොහොම පාපී පුද්ගලෙක් මරනවා ඒ වගේම තවත් කෙනෙක් බොහොම සිල්වත් කෙනෙක් මරනවා ගුණවත් කෙනෙක් මරනවා එතකොට අර මිනිසෙන් අතර සංසන්දනාත්මක බැලුවොත් එහෙම එතනදී අල්ප සාවද්ද්‍ය වෙනවා අර දුසිල්වත් කෙනා මරණයටපත් කිරීම ඊට සාපේක්ෂව මහා සාවද්ද්‍ය වෙනවා අර සිල්වත් ගුණවත් කෙනෙක් මරණයටපත් කිරීම අපි තුමු කෙනෙක් ගුණ මහාන්තත්වයන් අතින් සමාන දෙන්නෙක් මරණයටපත් කරනකොට ඒ මරණයටපත් වුණු දෙන්නාගේ ගුණ අතින් ගත්තොත් එහෙම එක හා සමාන වගේ ගුණ ටිකක් තියෙන්නේ සිල්වත් භාවයක් තියෙන්නේ නමුත් එතකොට ඒකේ අල්ප සාවද්ද මහා සාවද්ද බව තීරණය කරන්නට වෙන්නේ ඒ මරණයටපත් වන තැනත්තාගේ සමාන බවින්දා ඒ මරණය සිද්ධ කරන්නා වූ කෙනාගේ ප්‍රයෝගවල මහත් බව ඒ වෙලාවේ ඔහුගේ సంతානය තුල චිත්ත సంతානය තුල තිබෙනව කෙලෙස්වල තීව්‍ර බව අනුව ඒ අනුව ඒවා ප්‍රයෝග මහත් වෙන තරමට කෙලෙස්වල තීව්‍ර බව වැඩි වෙන තරමට මේ කියන තැනත්තාගේ මහා සාවද්ද බව සිද්ධ වෙනවා මේ විදිහට මහා සාවද්ද බව දැනගන්නට ඕන. ඉතින් දැන් අදින්නාදානය ගත්තත් එහෙමයි සාමාන්‍ය දුසිල්වත් නැත්නම් පාපී පුද්ගලයෙකුගේ දෙයක් හොරකම් කරනකොට සාපේක්ෂව ඒක අල්ප සාවද්ද හොරකම. ඊට වඩා මහා සාවද්ද වෙනවා හොඳ සිල්වත් ගුණවත් කෙනෙකුගේ දෙයක් හොරකම් කරොත් එහෙම ඒක මහා සාවද්ද වෙනවා සාපේක්ෂව. ඒ වගේම තමයි දැන් හොරකම් කරන වස්තුවේ ප්‍රනීත බව අනුවත් මේ අල්ප සාවද්ද මහා සාවද්ද බව සිද්ධ වෙනවා. වටිනාකමින් වැඩි ප්‍රණීත දෙයක් හොරකම් කරනකොට මහා සාවද්දයි. ඒතකොට වස්තුවේහි සමාන භවක් තිබෙනවා නම් වටිනාකම අනුව ප්‍රණීත බව අනුව ඒ වස්තුන් දෙක සමාන නම් හොරකම් දෙකක් සිද්ධ කරනවා නම් ඒ වෙලාවේදී ඒක වෙනුවෙන් කරන්නා වූ ප්‍රයෝගේ නැත්නම් උපායන්වල මහත්වය අනුව සහ ඒ වෙලාවේ ඒ තැනත්තාගේ සිතේ තිබෙන්නා වූ කෙලෙස්වල තීව්‍ර බව අනුව මේ මහා සාවද්ද බව සිද්ධ වෙනවා. බොරුවක් කියද්දිත් එහෙමයි. දැන් කාමවර්ධව හැසිරෙද්දිත් එහෙමයි. එතකොට සිල්වත් බව දුසිල්වත් අනුව ඒකේ අල්ප සාවද්ද බව මහා සාවද්ද බව දැනගන්නට ඕන. ඒ වගේම තමයි බොරු කීම ආදීදිත් එහෙමයි. කෙනෙක් තමන් සන්තක දෙයක් වෙන කෙනෙක් ඉල්ලුවට පස්සේ ඒක දෙන්න අකමැත්තෙහිඳා බොරුවක් කිව්වට පස්සේ ඒක අල්ප සාවද්දයි කියලා ධර්මයේ සඳහන් වෙනවා සාපේක්ෂ වශයෙන් කෙනෙක් හිතාමතාම දැකපු දේ නොදැක්කා වගේ නොදැකපු දේ දැක්කා වගේ නැත්නම් බොරු සාක්ෂි ආදී දීම් ආදී සිද්ධ කරනවා නම් මෙන්න මේ දේවල් මහා සාවද්ද ගණනට යනවා. ඒ වගේම තමයි කෙනෙකු ඒ අර්ථය බිඳලා දෙයක් කරනවා නම් ඒ වචනේ අර්ථය බිඳලා නැත්නම් ඒ බොරුවෙන් යම්කිසි වෙනත් අන්‍ය කෙනෙකුගේ අර්ථයක් නැසනවා නම් අර්ථයට හානි සිද්ධ වෙනවා නම් වෙන කෙනෙකුට අනර්ථයක් සිද්ධ වෙනවා නම් එබඳු වූ මුසාවන් මහා සාවද්ද වෙනවා. ඉතින් සුරාමේරය ගත්තොත් එහෙම සුරාමේරය භාවිතා කිරීම පානය කිරීම මද්ද්‍රව්‍ය භාවිතා කිරීමෙන් මේ කෙනාගේ ඒ භාවිතා කරන තැනැත්තාගේ සිහිය මුලාවට පත් වෙනවා. උම්මත්තක භාවයට පත් වෙනවා. ඒ වගේම තමයි ප්‍රමාදයට පත් වෙනවා. මෙන්න මේ කියන කරුණු හින්දා හැම වෙලාවෙම මේ සුරා මේරය පානය කිරීම මද්ද්‍රව්‍ය භාවිතා කිරීම මහා සාවද්ද ගණනටම ගන්න බව අට කතාවල සඳහන් වෙනවා. ඉතින් යන්නයි විදිහට තමයි මහා සාවද්ද බව තීරණය කරන්නට වෙන්නේ.